Hari hari putih, வணக்கம் ஆய்வோன் சில දිනාටම සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා. අයිලර්නින් කොලෙජ් එකේ ඉගෙන ගන්න අපේ හත ශ්‍රේණියේ දුවලා පුතාලා තමයි අද පොදු ඔෆිසර් එකක වෙලා ඉන්නේ. පුතේ ගත්ත වගකීමේ විදියටම පොදු ඔෆිසර් තා පාඩම් දෙකයි අපිට තියෙන ග්‍රේඩ් 6 වල. ඉතින් ග්‍රේඩ් 7 වලත් අපි දැන් මේ වෙද්දි පළවෙනි පාඩමේ අවසානය කරා ඉන්නවා කියනවා. ඉතින් අපේ දූල පුතාලගේ ගත්ත වගකීමේ විදියටම පොදු ඔෆිසර් බාරගත්තා. වගකීමේ අන්තිම අදියර දෙක තමයි දැන් 6 වසරේ ඔයාලට ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් සතුරු වීමට ඇත්තටම අපි ලස්සන වැඩක් කරා. ඉගෙනගත් එක ලස්සනටම කරගෙන ලස්සන වැඩ ටිකක අවසානය කරා අපි ඇවිල්ලා තියෙනවා. හරි අවබෝධයෙන් අපේ දූල පුතාලා අන්තිම පාඩම, ඒ කියන්නේ අපිට 13 වෙනි පාඩමයි 14 වෙනි පාඩමයි තියෙනවා කතා කරන්න. මට මතක විදියට 15 වෙනි පාඩම අපි කතා කරා නේද? මට මතක විදියට ඔව්. ඒකත් කතා කරලා නැත්තම් ප්‍රශ්නයක් නෑ, ඒකත් කියන්න. අපි අනිවාර්යෙන් ඒකත් කතා කරමු. අපිට කාලය තියෙනවා. හරි නේද? හරි. දැන් මාර්තු මාසෙත් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ආවට ප්‍රශ්නයක් නැහැ. අපි වැඩ කරලා තියෙන්නේ. පෙළ ගන්න සියලු දෙනාම 13 වෙනි පාඩම. විනුති ප්‍රශ්නයක් නෑ. මං හිතන්නේ විනුති තමයි ළඩ වෙලා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා කියලා. මහා විනුති තමයි. ප්‍රශ්නයක් නෑ විනුති. ක්ලාස් එකේ ඉන්නව නම් ඒ ඇති මට. ක්ලාස් එකේ ඉන්නව නම් මට ඒ ඇති. හරි ගණකක් ගාලා 13 වෙනි පාඩම හරි ගන්න 13 වෙනි පාඩම පිටු අංක 151 හරි ලස්සන පාඩමක් අපි වේගෙන් කතා කරමු ලස්සන පාඩමක් වේගෙන් කතා කරනවා. හරිද? ඔන්න ඔයාලට පාඩ පිළිබඳ අවබෝධය උගන්වලා තියෙන්නේ. ඉතින් හරි අවබෝධයෙන් වැරදි කරගන්න තමයි තියෙන්නේ අපේ දුල්ල පුතාලට. බලමු 13 වෙනි පාඩම බස් නිලයියම් මෙයාගම තේරුම පුතේ බස් නැවතුම්පල. බස් නිලයියම් බස් නැවතුම්පල. අද උදේ ඉඳන් පන්ති. උදේ ඉඳන් පන්ති දැන් ඔයාලගේ අයිලර්නින් එකේ ග්‍රේඩ් 6 තියෙනවානේ 4ට. 3:45 වෙනකන් ක්ලාස් තිබ්බා විනාඩි 5 ආව ගෙදර ආවා කියන්නේ මේක් එහෙම වේගයක් හරි ඉතින් ඊළඟට ඔයාලගේ පන්තියේ ඉතින් අතන පොඩක් මහන්සි ඒ නිසා මම හෙමින් කතා කරන්නම් බස් නිලයියම් බස් නැවතුම්පල හේතුව මේ සතියෙන් පස්සේ අපිට අමතර දවස් දාන්න විදියක් නැහැනේ දරුවන්ට ඉස්කෝලේ පටන් ගන්නවානේ ඉතින් ඒක නිසා අපි ෆිසිකල් පන්තිවල ගොඩක් අමතර පන්ති දාගත්තාද ඒකත් එක තමයි පොඩක් මහන්සි අපි වැඩේ කරමු ප්‍රශ්නයක් නැහැ ප්‍රමුදි Google සොහම් මෙපඩි ප්‍රමුදි ඊට පැද්දර නේද ඔවා ඔව් සර් කනේ දෙහිගස් පේ හරියද නෑ හත්ටුවේ ආ සර් එහෙම කිව්වට දන්නේ නෑ ඉස්කෝලේ හරියද එතකොට ඩඩ්ලි එක හරියද චුට්ටක් දුර ආ චුට්ටක් දුර කොඩි තුවක් සර් කොහෙද කියලා දන්නව නේද ඇහුන්නේ නෑ සර් පොඩි තුවක් උස කොහෙද කියලා දන්නව නේද ඔයාලට ළඟයි නම නම් අහලා තියෙන සර් මා කඳුරේ ඔයාලට ළඟයි අයියෝ අකුරැස්සට ආවා අකුරැස්සෙන් තලහගම පාරේ මා කඳුරට ආවා මහලොකු දුරක් නැහැනේ අහලා නැද්ද ආ හරි ප්‍රමුදි හරි හොඳයි කොහොද යාළුවෝ නැද්ද ප්‍රමුදිගේ යාළුවා කවුද ආ මේ ඉන්නේ මෙතුලි නේද මෙතුලි කවුරුත් අපතන ඉප පොඩි නේද බයි නේමයි බයි මොඩ පිටියේ නේද ඉස්කෝලේ යන්නේ ඔව් සර් යාළුවෝ යන්නේත් එහෙද ඔව් ආ දෙන්නම මොඩ පිටියේ නේද යන්නේ ආ මොඩ පිටියේක ඉන්නවා මං අඳුරන ගොඩාක් ගුරුවරු ඊළඟට ගිය අවුරුද්දේ හෙට්‍රිෆෙට් මං අඳුරනවා ගොඩක් කට්ටිය සර අඳුරනවා ගොඩ පිටියේ හොඳයි ඔයාලා තමයි ළඟම දරුවෝ සෙට් එකේ ඉන්නේ ආ තව ඉන්නවා වීර කැටි එකක් කියලා හොඳයි මිතුරුලා නම් දන්නවා මා කඳුර ගැන හරි අපි වැඩේ පටන් ගමු බස් නිලයියම් බස් නැවතුම්පල පුතේ හරි අවබෝධයෙන් මෙන්න මේ වචනයේ මෙන්න මේ අකුර
යටින් ඉරක් ගහලා මතක තියාගන්න මෙන්න මේ අකුර යටින් ඉරක් ගහලා මතක තියාගන්න exam target පුතේ මම ළමයි අමාරුයි දාන්න ওই වගේ දේවල් ඕන තරම් විභාගෙට දෙනවා ළමයිට ඉතින් අයියෝ අමාරු වැඩනවා කියලා කියන්නේ එහෙම අමාරුවේ වැටීමක් හරිද අයි ගොඩ ගන්න බෑ සපායා උගල්සෝ මෙප්පඩි නල්ල සුහංස පසියාල ඉරකන්නද අසපායා පසියාල ඉරකන්නද ஆ தமிழ் மொழியில் சொல்லுங்கள் எனக்கு சிங்கள மொழி தெரியாது பசியால் இருக்கின்றதா இல்லை அனித் யாழ்வான் கிட்ட ஹெண்ட கொடிதுவக்கு சாஹு பிரச்சனை தேரும் கேண்ட வரன்னே யாட் ஹினா வெண்ண போட்டா சஹாயா கேண்ட வரன்னே போட்டா கப்பசோ சோ தென் அஹபு பிரச்சனை தேரும் கேண்ட பலன் யாழ்வான் கிட்ட ஹெண்ட அறிவித்தலை செவி மடுப்போம் அறிவித்தலை செவி மடுப்போம் நிவேதனையட்ட சவந்தேமு நிவேதனையட்ட சவந்தேமு நிம்சார உங்கள் சுகம் எப்படி கொமது சப்பசானி இப்ப நாய் சார் பை உங்கள் ஊர் இது நு விக்டோரியா ஜாதி பா கம 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 புதே கம சரி உங்கள் சுகம் எப்படி நல்ல சுகம் சார் லீலாட்சி எங்கே இன்னவா சார் தமிழ் மொழியில் சொல்லுங்கள் இன்னவா இருக்கின்றான் இத்தாங்க இருக்கின்றார் கீழ கண்டாப்பு கமண்ணே கமண்ணே கமண்ணா இந்த வரையில் முகத்துக்கிறேன் டிவி பார்க்கலாம் நே சார் வேணாம் முகத்துக்கிறேன் மல்லி 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 மறு மல்லி நேது மே பலந்த மே 100ட வெனமா அவுது 70ක් විතර மே பொடி எக்கனாட வெන්නේ சாமானியம் அவுது மே 13ක් වගේ மல்லி மல்லி மறு நேக பலந்த தம்பி தம்பி மல்லி 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 திருகோணமலை பஸ் எத்தனை மணிக்கு திரிகுணாமல பஸ்ய கீயட்டது மல்லி மல்லி திரிகுணாமல பசய கீயட்டது புதே ஹரி அவபோதம் மே வச்சன டிகே தேரும் டிக லியா ගන්න பவருமக் தெனவா சார் ஓலட கரන්න හොඳද
අනිත් දේ මේ මාසේ 3 වෙනි සතියේ ඒ කියන්නේ ලබන සතිය නෙවෙයි ඊළඟ සතිය ඔයාලට පේපරයක් තියෙනවා පේපරයක් කියන්නේ ඇගවීමක් විදියට තමයි ඒක තියෙන්නේ ඒ ඇගවීම ඔයාලා කැමරේ එක ඔන් කරන් ඕන ලියන්න හරිද ඒක සම්බන්ධව සර් දැනුවත් කරන්නම් වැඩිම ලකුණු ගන්න දරුවන්ගේ නම් ටික අපි අපේ page එකේ website එකේ සහ අපේ WhatsApp group වල share කරනවා ඉතින් නම පාසල හැම දෙයක්ම එක්ක තමන් දක්ෂයෙක් කියලා සමහ පෙන්වන්න තියෙන එක තැනක් තමයි මේ ඇගීම ලස්සනට වැඩේ කරන්න දැම්ම සූදානම් වෙන්න පළවෙනි පාඩම් පහ හරියට ඔක්කොගෙම නෙවෙයි පළවෙනි පාඩම් පහෙන් තමයි ඔය ඇගීම තියෙන්නේ ඉතින් ලස්සනට ලියන්න ලස්සනට ලියන්න කියන්නේ ඉතින් සර් තමා paper එක හදන්නේ අමාරු paper එකක් හදන්නේ ඉතින් අපේ දරුවෝ පවුනේ ඔව් පවු නිසා අමාරු paper එකක් හදන්නේ ලේසිම ලේසි paper එකක් හදන්න ලකුණු 100න් 100 ඔක්කොම ගන්න පුළුවන් paper එකක් තමයි හදන්නේ හරි නේද එහෙනම් ඉතින් paper ලියන්න ඕනේ පොඩි තුවක් උසර නම් ටික බලලා තාකාලා 100 100 100 100 100 කියලා දාගෙන යන තරහා දින්නේ නේද හරි බලමු අපි තම්බි තම්බි මල්ලි මල්ලි ත්‍රිකෝණමල බස් ත්‍රිකෝණ නෙමෙයි තිරුකෝණමල ඒ කියන්නේ ත්‍රිකුණාමල බසය කීයටද ඔන්න ඊළඟට කියනවා අයියා අරිවිත්තලේ කෙලුංගල් අයියා අරිවිත්තලේ කෙලුංගල් මහත්තයා ලියා ගන්න මහත්තයා මහත්තයා අරිවිත්තලේ කෙලුංගල් නිවේදනය අහන්න නිවේදනය අහන්න නිවේදනය අහන්න සරි ආලෝක පළවෙනි එක කියන්න පුළුවන්ද උත්සාහයක් දෙමුද අපි කොහකද සර් මෙන්න මේක පුළුවන් ඉදිරි කියන්න පුළුවන් ඉදිරි කියන්න ප්‍රශ්නයක් නැස උදව් කරනවා Kandiku, solungal. Kandiku. Tella mulle. Tella mulle. Baswandi. Baswandi. Ippoludu purappadum. Ippoludu. Purappadum. Purappadum. Sorry, 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 sorry. Enakku mikka mahinchi. Sorry, meendum solungal. Aasiriya yodu solungal. Sir, ekkama kiyanda. Sorry. கண்டிக்கு சொல்லுங்க கண்டிக்கு செல்ல முள்ள செல்ல முள்ள செல்ல முள்ள நெவே செல்ல முள்ள செல்ல முள்ள பஸ் வண்டி பஸ் வண்டி இப்பொழுது இப்பொழுது புறப்படும் புறப்படும் ஆ காலை கடின்னோன கோ කියන බලන්න புறப்படும் புறப்படும் මහනුවරට මහනුවරට හරි අවබෝධයෙන් ලියාගන්න මහනුවරට සෙල්ල මුල්ල ගමන් කිරීමට ඇති බස් රථය ගමන් කිරීමට ඇති බස් රථය ඊළඟ අවස්ථාව මන් දෙන්නේ ශ්‍රී මාල්ට හොඳද සර් එක්කම කියමු ශ්‍රී මාල් බැරි නෑ උත්සාහ කරමු අපි ගමන් කිරීමට ඇති බස් රථය ඉපොළුදු පුරප්පඩොම් දැන් පිටත් වේ ඉපොළුදු පුරප්පඩොම් දැන් පිටත් වේ ආලෝක කොහොමද අන්තිම අන්තිම කියන්නේ කොහොමද තාලෙට කොහොමද කියන්නේ ආ
අමතකයි සර්. අමතකයි? ඒක මාර දෙන්නම. මොනවාද ඔය ඔළුවේ තියෙන මතක දේවල්? දැන් අම්මගෙන් අහන්න ඕන. මොනවාද තියෙන මතක? පෙට්‍රල් කොහොමද ගෙදරට ගේන්නේ? ගෑස් කොහොමද ගෙදරට ගේන්නේ? හාල් කොහොමද ගෙදරට ගේන්නේ? පරිප්පු කොහොමද ගෙදරට ගේන්නේ? සීනි කොහොමද ගෙදරට ගේන්නේ? ඇත්තම කියනවා නම් ජොබ් එකක් කරන මටවත් ඔච්චර දේවල් අමතක වෙන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ මම ගෙදර ඌ ගේන්නේ නැහනේ. ඔයාලට ඔච්චර දේවල් අමතක වෙනවද? ඒක මාර ප්‍රශ්නයක්. ආලෝක සොල්ලුංග ලස්සන කියන්න බැරි නෑ පුළුවන් උත්සාහ කරන්න. ලැජ්ජ වෙන්න එපා. හරි හරි කවන්නේ 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 කවන්නේ. හරි. තාලෙට කියන්න ඕන. සරි. ශ්‍රීමාල් සොල්ලුංග ඉන්ද වාක්‍ය ඊළඟ අවස්ථාව මන්දරේ නිම්සරට කියන බලන්න යාල් පානම් සෙල්ල මුල්ලේ බස් වණ්ඩි වණ්ඩි මුත්පහල් මුත්තහල් දහයට කියන්නේ කොහොමද? පත්තු සත්‍ය මහ සොල්ලුංගල් අයියෙන් කියන්නේ දහයට කියන්නේ ආ නියමයි පත්තු මණික්කු මණික්කු පුරපඩුම් පුරපඩුම් සරි මීන්ඩුම සිරිය රියෝඩු සොල්ලුංගල් නැවතත් සර් එක කියමු යාල් පානම් සෙල්ල මුල්ල සෙල්ල මුල්ල සෙල්ල මුල්ල නෙවෙයි දු අම්මෝ බොරු කියනවා දැන් ආලෝකත් කිව්වොමයි සෙල්ල මුල්ල කියලා සෙල්ල මුල්ල මුල්ල සෙල්ල මුල්ල සොලුංගල් සොලුංගල් සෙල්ල මුල්ල බස් වණ්ඩි බස් වණ්ඩි මුත්පහල් පත්තු මණික්කෝ මුත්පහල් පත්තු මණික්කෝ මණික්කෝ ඔන්න ඇදලා කියන්න ඕනක ලස්සනට පුරප්පඩුම් පුරප්පඩුම් සම්ම හරි හොඳයි ලියාගමු යාපනයට යාපනයට ගමන් කිරීමට ඇති බස් රථය යාපනයට ගමන් කිරීමට ඇති බස් රථය ගමන් කිරීමට යාපනයට ගමන් කිරීමට ඇති බස් රථය මෙන්න මේ වචනය යටින් ඉරක් ගහ ගන්න මුත්පහල් කියන වචනය වැදගත් වෙයි ඇගීමට පෙරවරු 10ට පිටත් වෙයි පෙරවරු 10ට පිටත් වෙයි ඔ නිම්සර දුවලාද මම නිම්සර හොයන්නේ මෙච්චරලා නෑ නේ දරුවා ආ ඉන්නවා සරි නිම්සර දරුවා ඔය ඉන්නවද අයින්නා නේද අයින්නා සරි මූන්රම් වාක්‍යම් සත්‍යමාහ සොල්ලුංගල් පහල් දෙක රණ්ඩු යමයි මණික්කෝ පුරප්පඩුම් නන්දි හොඳයි යමයි හරි ලියාගමු හොඳයි නිම්සර නියමයි හොඳට කිව්වා ත්‍රිකුණා මලයට ඊළඟට ගෑල් ළමයට අවස්ථාව දෙන්නම් ගෑල් ළමයි ටික ඔරවනවා අක්ලා හැමනි අම්මේ මන් දන්නේ
ජාපහුව ටවුන් එක වටේ දූවනවලු තෝසේ ඉඳලා. එදා මං කිව්වනේ තෝසේ හොඳයි වඩේ රසයි එහෙම කියලා. මට කියනවා ඉතින් දෙමාපියෝ කතා කරලා. එයාගේ ත්‍රිකුණා මලයට මේ පන්ති කවීශල දෙන්නෙක් ඉන්නා නේද? ඔව් අලුතෙන් සම්බන්ධ වෙච්ච කවීෂයි තව කවීෂ කෙනෙක් ඉන්නවා. අද නැතු වෙනවා නේද? හරි කමන්න. යා ත්‍රිකුණා මලයට පිටත් වීමට ඇති බස් රථය පිටත් වීමට ඇති බස් රථය බස් රථය පස්වරු දෙකට පිටත් වේ පස්වරු දෙකට පිටත් වේ පස්වරු දෙකට පිටත් වේ පස්වරු දෙකට පිටත් වේ ඔෂාන් ඔෂාන් ඔව් සර් නන්දු කියන එකේ සිංහල තේරුම මොකද්ද ස්තුතියි නියමයි මීන්ඩුම් සොල්ලුංගල් නැවතත් කියන්න ආ සර් නැවතත් කියන්න තේරුම තේරුම පුතේ තේරුම නැවතත් කියන්න හයියෙන් ස්තුතියි නිහමයි ස්තුතියි ලියගන්න අර ඔයාලා සිංහලෙන් කියන්නේ thank you කියලා සිංහලෙන් thank you කියනවා නේද ඒකනේ සිංහලෙන් thank you කියන එකේ ඉංග්‍රීසි තේරුම තමයි ස්තුතියි දැන් අපේ ඉංග්‍රීසි ගන්න නිකුණි මිස් එහෙම අහන් ඉදියොත් කොළිතුවක් උසට හොඳට කියයි නේද ආ ඉංග්‍රීසියම මණි කොළිතුවක් උසට හරි හරි ඉන්ද වාක්‍යම් කාටද දෙන්නේ මම දැක්කද අලුතෙන් දරුවෙක් සම්බන්ධ සෙත්මිනි උපේක්ෂා ඉන්ද වාක්‍යම් තමිල් මොළින් සත්‍යමාහ සොල්ලුංග සත්‍යමාහ සොල්ලුංග උත්සාහ කරමු බලන්න නම කිව්වොත් ඉන්න මම හිතේ දූවලා කියලා ඕ තාරි ඕ තාරි ඉන්නම් කියන කියන හන කන 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 කියන නෙතම් හේරම් ඉරුකු සර් එක අයිමත් කියන්න උපේකා ඕ ඕ වමනේ දානවා නෙවෙයි ඕ තාලෙද කියන්න ඕන ඕ ඕ බලන්න 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 ලස්සනට කියන්න ඕ ඕ සරි සරි කෝ සරි සරි තාලෙද කියන්න ඕනේ ඒක අයි බලමු අයි බලමු අයිමත් ඕ සරි සරි සලුංගල් ஓ ஐயோ ඒක තමයි නම කිව්ව ගමන් දුවනවා හරි අක්ලා එන්න බලන්න සර් එක කියන අක්ලා කියනද හරි සොනුග තාලෙද කියන්න ඕන ඕ සරි සරි ඉන්නම් කන නෙරම් ඉරුකු නියමයි යාපනේ තමයි අක්ලට ගැලපෙන්නේ හරි බලන්න නියමයි ඕ හරි හරි ලියාගමු ඕ හරි හරි මින්තර තේරුම් ලියන්නේ නැද්ද මොකද කරන්නේ අපි පස්සේ වෙලාවක කතා කරමු දැන් ලියා ගන්න තේරුම් ඕ හරි හරි ඉන්නුම් කන නේරම් මෙරුක්කු කන කියන්නේ ඇස් පේන්නේ නැතුව නෙවෙයි හොඳද ඉන්නුම් කන නේරම් මෙරුක්කු තව හුඟක් වෙලාව තියෙනවා තව හුඟක් වෙලාව තියෙනවා
ලස්සනයි හරිද? තව හුඟක් වෙලාව තිනවා. ඉස්සර අපේ පන්ති වලින් ගියා මේ දැන් අපි ඉස්කෝලේ යන කාලේ අපේ පන්ති වලින් ගියා මේ තියනවා කියන්නේ නෑ. මරු හුරතල තියෙන්නේ දැන් අපේ වයස වලින් ද අපේ පන්ති වලින් දී ගෑල් ළමයි තියනවා නෙවෙයි තිනවා. මරු හුරතලේ හරිද? ඒ වගේ තමයි. ඉරුකෝ. තව හුඟක් වෙලාව තිනවා නෙවෙයි තියනවා. හරියට උච්චාරණය කරන්න. අනේ සල්ලි නෑ හලෝ. ඔහොමයි කියන්නේ දැන් කැන්ඩි මට යනවා සල්ලි ඉල්ලුවට පස්සේ. අනේ සල්ලි නෑ හලෝ. ඊට පස්සේ තව කෙනෙක් කියනවා මගේ ළඟ ටිකක් සල්ලි තිනවා. ආ. හරි. බලන්න ඊළඟට ඇද කරනවා නෙවෙයි. අපි භාෂාව මේ තමිල් මොළි. සරි. බලමු ඊළඟට මම ඒක කියවන්න අවස්ථාව දෙනවා අපේ පිටබැද්දර දරුවෝ දෙන්න. කොහොමද පිටබැද්දර දරුවෝ දෙන්න? මෙතුලි මුදලම් වාක්‍ය මෙතුලි සත්‍යමාහ සලුංගල් පළවෙනි වාක්‍ය හයියෙන් කියන්න බලන්න. මේ අරිවිත්ත එකදස. හරි. ආම්. අරිවිත්තලෙයි වාසියුංගල්. හරි. වෙයිට් 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 ඉන්ද ඉන්ද තේරුම ලියාගමු. ඉන්න තේරුම ලියාගමු. අරිවිත්තලේ වාසියුංගල් නිවේදනය කියවන්න. නිවේදනය කියවන්න. මෙතුලි මට පිට ගොඩ පිටියේ වැඩිම ලකුණු අවශ්‍යයි. හොඳද? වැඩිම ලකුණු නැතත් අඩුම ගානේ මුල් තුන් දෙනාගේ ලකුණු අවශ්‍යයි මට. අනික කවුද අපේ යාළුවා? කෝ යාළුවා? නම මොකද්ද? ප්‍රමුදි. කො නැද්ද? ඉන්නවද කොහෙද? ඉන්නවද කොහෙද? නෑ නේ කමන්නේ අනිවාර්යෙන් මට මේ මුළු තුන් දෙනාගේ වැඩිම ලකුණු ඕන ගොඩ පිටියේ. සරි. උමායා අපි කියමු. ට්‍රයි කරමු මම ඔන්නවාගේ නම හිමු මෙච්චර උමායා. සොලුංග. සර් මොකද්ද සර් ඔය දෙවෙනි වාක්‍යද සර්? මෙන්න මේක පුතේ. මනවන් මානවර් වෙයි වෙයි මානවර්களே சொல்லுங்கள் மாணவர்களே சரி அடுத்த சொல் சொல்லுங்கள் முயற்சி உற்சாகரந்த செல்வம் வெல்லலாம் உற்சாகය ஜெய ගන්නවා හරිද බැරි නෑ අපිට පුළුවන් උත්සාහ කරන්න செவி மடுக்க හොඳයි செய்யுங்கள் செய்யுங்கள் හොඳයි පුතේ සර් කිව් සර් එක කිව් දෙක සරයා මානවර්හලේ මානවර්හලේ செவி மடுத்து செவி மடுத்து செய்யுங்கள் செய்யுங்கள் මේසි නේද මායා හේසිස එකනේ ඔවා කොහෙද අමාරු එකනේ හොඳයි මායා ලියා ගන්න සිසුන්ව සිසුන්ව செவிமடுத்து செய்யுங்கள் சவன் வீமட யமு கரන්න சிசுன்வ சவன் வீமட யமு கரන්න හරි එතකොට ඒ පිටුවේ එක හරි අපි ඇගීම කතා කරමු පළවෙනි ප්‍රශ්නය සාකච්ඡා කළා ෂෙඩ් පාඩු වොන්රු බලමු අපි ෂෙඩ් පාඩු වොන්රු සරි බලමු සෙවි මඩුප්පෝ සරිපිලේ ඉදුවෝම් ලියාගමු සවන් දෙමු සවන් දෙමු පළවෙනි ප්‍රශ්නේ පිළිතුර මං අහන්නේ සෆායාගෙන් දෙවෙනි ප්‍රශ්නේ පිළිතුර මං අහන්නේ කැමෝන් ගල දිනාගෙන් විතරයි මම කොහොමද ප්‍රශ්න අහන්නේ දෙවෙනි ප්‍රශ්නේට පිළිතුර මම අහන්නේ කවීෂගෙන් තුන්වෙනි ප්‍රශ්නේට පිළිතුර අහන්නේ කෞෂාන් සස්මිත පාන දුරේ දරුවා අපේ පාන දුරේ දරුවා හරි සෙවිමඩු පොම් සවන් දෙමු හරි වැරදි යොදමු හරි වැරදි යොදමු හරි වැරදි යොදමු සරි මුදලම් ගුණා පාරුංගල් සෆායා ආයු රෙඩි එනිද සුදානන්ද
මිලියනේ ප්‍රශ්නේ හොඳද? ලයිෆ්ලයින් තුනක් දෙනවා. මිලියනේ ප්‍රශ්නය. හරි. බලන්න. පළවෙනි ප්‍රශ්නය. කණ්ඩි බස් එප්පලුද පුරප්පඩු. හරිද වැරදිද? උත්සාහ කරන්න. හරිද වැරදිද? සිංහලෙන් කියන්න. සිංහල මොළයේ සොල්ලුංග සිංහලෙන් කියන්න මට. හරිද වැරදිද? කණ්ඩි බස් එප්පලුද පුරප්පඩු. මේ තියෙන මෙන්න මේ වාක්‍ය කියවන්න. ඕක බැරි වුණොත් මම දෙනවා ඩිෂුන් ගාලා කුටියක් වැටෙන ඉන්දියාවටම. හොඳද? හරිද වැරදිද? හරිද වැරදිද? හරිද වැරදිද? වාක්‍ය තේරුම ආ භාගයට මම ඇවිල්ලා තේරුම දෙන්නේ නැහැ. උත්සාහ කරන්න බලන්න. බැරි නෑ පුළුවන්. ළඟ ඉන්දියා නම් මේ යෂ්ටියෙන් ගුටි කනවා ගුටි කෑමක් හොඳ ගුටි කෑමක් හරිද? හරි. තේරුම කියන්නම්කො. මහනුවර බසය දැන් පිටත් වේ. හරි. ආ තේරුම කිව්ව ගමන් හරි නේද? හා හරි කමන්නේ. කණ්ඩි බස් එප්පලුද පුරප්පඩුම්. මහනුවර බසය දැන් පිටත් වේ. හොඳයි. එක හරි. නිම්සර හරි වැරදි දාගන්න. මහනුවර බසය දැන් පිටත් වේ. හරි. දෙවැනි ප්‍රශ්නය මම කාටද අවස්ථාව දුන්නේ? කවීෂා නේද? කවීෂා නේද? කවීෂා. දෙවැනි ප්‍රශ්නය. වැරදි සර්. වැරදි යම් බලමු. අනේ මත එපා. ඔක මොකද? පොඩ්ඩක් සද්දේ වැඩි. පොඩ්ඩක් සද්දේ අඩු කරගමු. කවීෂත් එක්ක කතා කරන්න ඕන මට. හරි. කවීෂා. සර්. ඉන්ද විනා තමිල් මොළයෙන් சொல்லுங்கள். මේ ප්‍රශ්නේ දෙමළින් කියවන්න පොඩ්ඩක්. යාල් පාන බස් වණ්ඩි පිර පිරවගම් පිට්ටවන්දු පිට්පහල් නමේ කියවනවා ඔන්රු මණික්කු පරපඩුම් පුරපඩුම් சொல்லுங்க පුරපඩුම් ඒක නැවතත් කියවමු යාල් පාන බස් වණ්ඩි යාල්පාන බස් වණ්ඩි පිට්පහල් පිට්පහල් ඔන්රු මණික්කු ඔන්රු මණික්කු පුරප්පඩුම් පුරප්පඩුම් සරි හොඳයි කවීෂා උඟ ලූරේ දු ගම කොහෙද කියලා මට මතක නෑ පුතේ සර් මම බොරැල්ල බොරැල්ල අපහ හරියද නෑ සර් හා තාම හරියද හරි. බලන්න මතක් වෙන කනත්තලවා නේද? හරි. හොඳයි හොඳයි. අවිෂ නියමයි. හොඳයි. හරි. ලියාගමු දෙවනි ප්‍රශ්නේ තේරුම. යාපනය බස් රථය පස්වරු එකට පිටත් වේ. යාපනය බස් රථය පස්වරු එකට පිටත් වේ මට එක් කියද්දි මතක් වෙන්නේ යාපනයේ පුස්තකාලයට කියලා සින්දුවක් තියෙනවා නේද? ඒක මාරම ලස්සන තේරුමක් තියෙන සින්දුවක්. ඔයාලා පුළුවන් නම් අද ක්ලාස් ඉවර වෙලා ඇයි යාපනයේ පුස්තකාලයට සිංහල පොත් මාදිද සින්දුවක් තියෙනවා මට කවුද ගායකයා නම් මතක නැහැ. පොඩ්ඩක් YouTube එකේ ගහලා බලන්න ක්ලාස් ඉවර වෙලා. යාපනයේ පුස්තකාලයක ලස්සන සින්දුවක් තියෙනවා. ඒ කියන්නේ යාපනයේ පුතේ ඉස්සර තිබිලා තියෙනවා ලොකු පුස්තකාලයක්. ඒ පුස්තකාලයේ සම්බන්ධ අවස්ථාවක් තමයි මට මේකේ ප්ලේ කරන්න පුළුවන් මගේ ඩිවයිස් එකේ තියෙනවා නමුත් අර ප්‍රශ්නයක් තියෙනවා අපි දැන් මේ වෙබ්සයිට්ස් එකට අප්ලෝඩ් කරාට පස්සේ කොපිරයිට් වදිනවා ඉතින් ඒක නිසා මට ඒක ප්ලේ කරන්න විදියක් නැහැ ඉතින් ඔයාලා පොඩ්ඩක් ක්ලාස් ඉවරලා බලන්න ලියාගන්න යාපනයේ බස් රථය පස්වරු එකට පිටත් වේ පස්වරු එකට පිටත් වේ සරි මූන්රම් විනා මම කාටද අවස්ථාව දුන්නේ අපේ පානදුරේ පුතා කෞෂාන් සස්මිත
කෞෂාන් සූදානන්ද වැඩේට ඔව් සර් පිළේ උත්තරේ මොකද පිළේ ආ හරි එතකොට ඔන්න ලක්ෂයේ ප්‍රශ්නේ සොළුංග තිරුකෝණමලයේ බස් පිරහල් පත්තු මණික්කු පුරප්පඩු සර් එක කියවමු එක සැරයක් තිරුකෝණමලයේ තිරුකෝණමලයේ බස් බස් පිට්පහල් පිට්පහල් 10 ට දෙමලින් කියන්නේ කොහොමද පත්තු හොඳයි මණික්කු පුරප්පඩුම් මණික්කු පුරප්පඩුම් බලමු අපි ත්‍රිකුණාමල බසය ලියාගන්න තේරුම ත්‍රිකුණාමල බසය පස්වරු 10ට පිටත්වේ ත්‍රිකුණාමල බසය පස්වරු 10ට පිටත්වේ යාපනයේ පුස්තකාලය අස්සන දර සිංදු කියන්න පුළුවන් කියන්න බෑ මං කියන්නම් අවුරුදු දවසක සිංදුවක් හරිද අවුරුදු සතිය අනිවාර්යෙන් සිංදුවක් කියන්න සුවා 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 හරි ඔය විදියට තමයි පිළිතුරු ටික එන්න ඕන හරි වැරදි වැරදි හරි ඔන්න අපි දැන් යනවා ඇගීම අපි අන්තිමට කරමු අන්තිම විනාඩි 30 අපි ඇගීමට හරි බලන්න ෂෙඩ් පාඩු රණ්ඩු නේර අට්ටවණයේ පාර්තු විඩේ යලිපෝම් ලියා ගන්න කාල හරි අවබෝධ ලියා ගන්න කාල සටහන බලා විඩේ යලිපෝම් පිළිතුරු දෙමු රෝෂිනි පළවෙනි එක කියන්න ඕන රෝෂිනි කෝ රෝෂිනි සර් ඔව් රෝෂිනි අලුතෙන්ද පන්තිට සම්බන්ධ උනේ නෑ සර් ආ සර්ට මූණ මතක නෑ හරි කමක් නෑ නේර අට්ටවණේ පාර්තු විඩේ යලිපෝ කාල සටහන බලා විඩේ යලිපෝම් පිළිතුරු දෙමු හරි මට කියන්න හරි පොඩක් ඉන්න රෝෂිනි ඉඩංගල් ස්ථාන ලියාගෙන මේකේ තේරුම ඉඩංගල් ස්ථාන ඉඩංගල් ස්ථාන ඉඩංගල් ස්ථාන පුරප්පඩුම් නේරම් ලියාගන්න ඊළඟ chart එක පිටත් වෙන වේලාව සරි රෝෂිනී ඉන්නව නේද ඔව් සර් සරි මට කියන්න sorry රෝෂිනී කියන්න බලන්න මට පුතේ මුලින්ම මේ වචනේ කණ්ඩි හොඳයි උච්චාරණේ වැරද්දක් තියෙනවා නමුත් හොඳයි ප්‍රොනවුන්ස් කරපු විදිය පොඩි වැරද්දක් තියෙනවා කණ්ඩි තේරුම මොකද්ද මහනුවර හොඳයි කණ්ඩි මහනුවර ඉන්න රෝෂිනි කණ්ඩි මහනුවර ලියාගන්න අනිත් අය තේරුමු කණ්ඩි මහනුවර උමාය තේරුම ලියනව නේද තේරුම ලියන්න ඕන නැත්තම් කුටි දෙනවා මේ තියෙන එකට යෂ්ටිය පුළුවන් 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 හරි ඊළඟට මේ පැත්ත අපි පසුව ෆිල් කරමු මේ පැත්ත සොළුංගල් රෝෂිනි යාල් පානම් පානම් යාල් පානම් සොළුංගල් සර් එකම කියමු යාල් පානම් යාල් පානම් යාපනය 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 සරි රෝෂිනි සොළු හාලි හාලි නෙමෙයි පුතේ ගාලි සොළුංග ගාලි කාලි නෙමෙයි හොඳද මුතුම්ම කාලි ගාලි 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 ලියාගන්න ගාල්ල අපේ අසල්වාසී නගරය ගාල්ල
දකුණු පළාතට ඉතින් ඉරිසියා කරන්න එපා ඉතින් දකුණු පළාත තරම් ලස්සන පළාතක් තවත් නැහැ ඔය මධ්‍යම පළාතේ ඉඳ මේ උඩ රටමෙන් කියලා වගේ නෙමෙයි දකුණු පළාත කියලා තියෙන ඉතාමත්ම ලස්සන නගරයක් නේද අපේ කෝ මේ පිටපැත්තර දරුවෝ දෙන නැද්ද සවාගේ පැත්තර කතා කරන්න හරි ඊළඟට බලන්න රෝෂිනී කියන බලන්න ඊළඟ එක මාත්තරේ අන්න හරි මාත්තලේ නෙමෙයි අපේ ගම මාත්තරේ ලියාගන්න මාතර බලන්න පොඩ්ඩක් දැන් ඔය බදුල්ල පාදුක්ක බොරැල්ල හම්බන් අහම්බන් කර අපේ ගමක්නේ ඊළඟට මඩ කලපුව අම්පාර ත්‍රිකුණාමලය යාපනය කියන ටොඩක් කොච්චර ගැම්මකින් කියන්න පුළුවන්ද බලන්න මාතර කොච්චර ලස්සනද බලන්න මේ මේ අර උඩ රට මේ කඳු උඩරට කට්ටිය වගේ නේ හරිද කඳු උඩරට මේ කට්ටිය වගේ නේ මේ කොච්චර ලස්සනද කියන්න බලන්න දැන් මාතර ලස්සනයි නේද ගාල්ල හම්බන් තොට කොච්චර මොරල් එකකින් කියන්න පුළුවන්ද බලන්න බලන්නකො යා පහුව අයියෝ ඊළඟට මාතලේ අයියෝ වැඩක්ම නැහැ ඊළඟට පේරා දෙනිය අයියෝ වැඩක්ම නැහැ ඒ වගේද බලන්න මාතර ගාල්ල ඔච්චර මොරල් එකකින් කියන්න පුළුවන්ද ඒකනේ දැන් ඉතින් ඉරිසියා කරන්න එපා ඒ තමයි කියන්නේ නේ මෙතුණි නේද ඔව් සර් ඒක තමයි දැක්කද හරි ඔන්න තියෙනවා ඊළඟට කියන්න බලන්න රෝෂිනී පදුලේ ආ බදුලේ දැක්කනේ මාතර බලන්න ඊළඟට බදුල්ල අයියෝ ඔලියා ගන්න බදුල්ල ඔක්කොට වඩා හපන් යාපහුව අයියෝ වැඩන්නේ ලියාගන්න ලියාගන්න බදුලේ බදුල්ල දැන් ඉතින් දකුණු පළාතේ කිසියා කරන්න එපා ළමයි ඔව් ඔව් ලස්සන පළාත ලංකාවේ තියෙන ලස්සන පළාත තමයි දකුණු පළාත ඕයි ඉතින් බොරු නෙවෙයි බදුලේ බදුල්ල එනේ හරි ඊළඟට හරි රෝෂිනී මම ඊළඟ අවස්ථාවට ආදරුවක් දෙන්න හසිඳු පුතේකට අවස්ථාව දෙනවා හසිඳු හසිඳු කතා කරන්න ඇහෙන්නේ නැහැ පුතේ මට ඔය හෙඩ්සෙට් එක ගලවන්නකෝ ඉක්මනට ගලවන්න හසිඳු ඇහෙනවද අන්න හරි දැන් හරි කියන්න බලන්න මේවා මේ වචනය පුළුවන් විදියට කියමු திருகோணமலை சொல்லுங்கள் திருகோணமலை மீண்டும் சொல்லுங்கள் திருகோணமலை 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 த்ரிகுணாமலய உடைய ஹசினி உமே போதே திருகோணமலை த்ரிகுணாமலய බලන්නකො த்ரிகுணாமலை කියන එකේ ඇයි මාතර කියන එකේ ගැම්ම ඒකනේ කොච්චර ලේසිද බලන්න ත්‍රිකෝණමලේ ත්‍රිකුණාමලය හරි අනුහස් අනුහස් ඔව් සර් දැන් දෙවෙනි මේ රූගත කිරීම අවසానයිද අනුහස් හරි කියන්න ඕන මට ස්ක්‍රීන් එක පේන්නේ නෑනේ සර්ගේ රූපේ විතරයි පේන්නේ සර්ගේ රූපේ විතරද පේන්නේ ඔව් අනිත් අයත් එහෙමද කවීෂ එහෙමද නෑස හොඳට පේනවා අය එහෙමද නෑස හොඳට පේනවා සර් එකනේ එකනේ හරි අනුහස් ප්‍රශ්නයක් නෑ කියන්න පුළුවන්ද සර් මොකද්ද කියන්නේ කියලාත් දන්නේ නැහැ නේද? ඒක ඒකනේ. හරි හරි කවන්නේ කවන්නේ කවන්නේ. දැන් මේ දවස්වල මොන රූගත කිරින්ද යන්නේ? මොනවා නෑ.
එහෙමද? වැඩ කරන්න ඕන හරියද දෙවෙනි ඉන්න රූගත කිරීම වලට කියලා හරියන්නේ නැහැ. වැඩ කරන්න වැඩ කරන්න. ඊළඟට අවස්ථාව මම දෙන්නම් කතා කරමු දරුවෙකුට ඕන දෙන්න. නින්සර එහෙම කතා කරානේ කතා කර නැති කෙනෙකුට ඕන දෙන්න. ඔක්කොටම අවස්ථාව දෙන්න ඕනේ සර්. ආ net me. කියන්න බලන්න මේ වචනේ. මට්ටක මට්ටකලම්බු මට්ටකලපු මඩකලපුව මයික් එක ඔෆ් කරගන්න බාධා ප්‍රශ්නයක් තියෙනවා අහන්න මට්ටකලපු මඩකලපුව මට්ටකලපු මඩකලපුව මඩකලපුව සරි ඊළඟට ඉරත්ති රත්නපුරේ පුතේ දැන් අපි වෙලාවක් කියද්දී පෙරවරු සහ පස්වරු යොදා ගන්නවා. ඉතින් අපි ඒකට ෂෝට් ෆෝම් එක, ඒ කියන්නේ කෙටි යෙදුමක් විදියට පෙරවරු කියන එකට පේ ඩොට් එකක් ව කියන එකයි පස්වරු කියන එකට පා ඩොට් එකක් ව කියන එකයි නේද අපි යොදා ගන්නෙ. ඒ වගේ තමයි පුතේ දෙමළ භාෂාවේ මූප මුට නෙවෙයි හොඳද? මුතු අම්මෝ වරදලා ලියා ගන්න එපා. මූප කියලා කියන්නේ මුට නෙවෙයි මුට් පහල් ඒ කියන්නේ පෙරවරු ලියාගන්න ඉක්මනට මූප කියන්නේ පෙරවරු මූප පෙරවරු ඔබම ෆිසිකල් පන්ති වල මේ ලස්සන කෙටි ක්‍රමයකට කියලා දෙනවා ඉස්කෝලේ ඉන්න දෙන්නෙක්ගෙන් මතක තියාගන්න විදිය නමුත් මම ඒක දැන් මෙතන කියලා දෙන්න හේතුව තමයි මේක මේ හොඳ නෑ. ඇත්තට වචන හොඳ වචනයක් නෙවෙයි people කියන එක. හරිද? නැත්නම් මට move කියන එකට කියන්න පුළුවන්. people කියන එකට කියන්න බෑ. ඒක නිසා මම කියන්නේ නෑ. හරි. ඊළඟට people කියලා කියන්නේ පස්වරු. people පස්වරු දෙමලෙන් මූප මුදලාලි පව් මූප මුදලාලි පව් පෙරවරු පීප කියන්නද ආ හරිද මූප කියන්නේ මුත්පහල්නේ මුදලාලි පව් කෙටි ක්‍රමයක් ෂෝට් ෆෝම් පොඩි තුවක්කු ට්‍රික්සෝවා ඊළඟට පීප කියන්නේ ඉස්කෝලේ මේ ප්‍රින්සිපල් සර් ඉන්නව නේද අර ප්‍රින්සිපල් සර්ට ආදරේ වචනයක් ඔයාලා කියනව නේද පොඩක් ඉන්න සර් ඒක ලියලා පෙන්නන්නම් මේ දැක්කද දැක්කද මේකට පව් කියන එක දාගන්න තේරුණාද ඉස්කෝලේ ගිහිල්ලා ඕක කියන්න බෑ හොඳද ඉස්කෝලේ ගිහිල්ලා කියන්න බෑ කෙටි ක්‍රමයක් කියලා දුන්නේ දැන් පාඩම් නේද දැන් පාඩන්නේ ද පස්වරු කියන එක දෙමලෙන් ලියන්නේ කොහොමද කියලා කෙටියෙන්. ඒක තමයි කියන්නේ. ඕ වගේ දේවල් තියෙන ඔළුවේ. දැන් මම කිව්ව මේ කොටිතුවක් උසර් කිව්වා කියලා කියන්න එපා. හොඳද? හරි. ওই විදියට තමයි එන්න ඕන. වේගෙන් මම අවස්ථාව දෙනවා නින්සරට. නින්සර වේගෙන් කියාගෙන යන වෙලාවල් ටික. තේරුම කියන්න. මූප් පොඩ්ඩක් ඉන්නසෙ එක හරියට පේන්නේ. මේ අහන්න නින්සර තේරුම් ටික කිව්වම ඇති මට මූප 8 මණි පෙරවරු 8 ඊළඟට පෙරවරු 9 අන්න විදිහට තේරුම් ටික කියන්න සිංහලෙන්ද දෙමළෙන්ද සිංහල මුලින් පෙරපෝ සිංහලෙන් හරවමු සොළුගල මූප මූප කොහොමද ඒක කියන්නේ නෑ නෑ සිංහලෙන් කියන්න කියලා කියන්නේ තේරුම පුතේ පෙරවරු 8 පෙරවරු 9 පෙරවරු 10 පෙරවරු 1
පෙරවරු 8 පෙරවරු 9 පෙරවරු 10 පෙරවරු 1 පස්වරු 2 පස්වරු 3 පස්වරු 4 පස්වරු 6 තේරුණා නේද වැඩේ ඔව් මූපණං මුදලාලි පව් හරිද පීපණ එපේම කියන්න එපා කියන්න එපා කියන්න එපා කියන්න එපා කියන්න එපා පීපණං මම ඔයාලා ලියලා පෙන්නුවනේ ඒක ඔයාලා පාඩම් කරගන්න හරි අපි බලමු ඊළඟට ක්‍රියාකාරකම් අංක 3 හරි ඒකට යන්න කලින් ලියන පොත් අරගෙන දිනේ දාගෙන පාඩම් මාතෘකාව ලියා ගන්න වේගෙන් පාඩම් මාතෘකාව ලියාගෙන ඉක්මනට පාඩම් මාතෘකාව ලියාගෙන ලියාගන්න අනු මාතෘකාවක් ඇගීම් අංක 1 ඇගීම් අංක 1 හරිම නියමයි පට්ට නියමයි කියලා ඉක්මනට ලියන්න ඇගීම් අංක 1 ඔය කැමයි ගෝල් කරපු දරුවෝ කැමයි ගෝල් කරන්න ඕනේ මෙච්චර පසල ඉන්දරිය ගමන ඉගෙන ගන්න මම කරන්නේ මාතෘකාව දාගෙන දාගන්න අනු මාතෘකාව ඇගීම් අංක 1 ඇගීම් අංක 1 ලියා ගන්න ප්‍රශ්නයක් අංක 1 තමන්ට මේ ලකුණු 20න් කීයක් ගන්න පුළුවන්ද කියලා බලන්න. පහත සඳහන් සිංහල වචන වලට පහත සඳහන් සිංහල වචන වලට ගැලපෙන 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 දෙමළ වචන ලියන්න ගැලපෙන දෙමළ වචන ලියන්න ගැලපෙන දෙමළ වචන ලියන්න හරි නේද හරි නේද ඔයාලට තාලට කතා කරන්න පුළුවන්ද තාලට කතා කරන්න බෑ නේද මට නම් මේ දරුවොත් එක වැඩ කරන්න ළමයි හරිද ෆිසිකල් පන්ති වල ළමයි නිදිම නිදි කිරා වැටෙද්දි තාලට කතා කරාට පස්සේ එයාත් ඒ විදිහට කතා කරනවා හරිද හරි පළවෙනි වචනය ලියා ගන්න බසය මුදලාම් ෂොල් බසය මුදලාම් ෂොල් බසය මුදලාම් ෂොල් බසය ඉරණ්ඩාම් ෂොල් බස් නැවතුම්පල ලියන්න ඉඩ තියන්න බස් නැවතුම්පල ඔක පොඩ්ඩක් ලිය ඔක ලියලි ඉවරලා පොඩ්ඩක් නතර වෙලා අහගන්නකො පොඩ්ඩක්
ඔන්න ලස්සන වැඩක් කියලා දෙන්න හදන්නේ. ලස්සන වැඩක් කියලා දෙන්න නෙවෙයි ලස්සන වැඩක් දෙන්න හදන්නේ ඇගීමක් විදියට. හරිද? විභාගයට sorry විභාගෙන් නෙවෙයි. දැන් ඔයාලා දන්නවා මේ මාසේ 3 වෙනි සතියේ ඔයාලා පේපරයක් ලියනවනේ කොටි තුක් උස එක. තේරුණාද? ඒ පේපරේ ලකුණු 50ක් මම දෙන්නේ මෙන්න මේ කියන්න යන වැඩේ. තේරුණාද? තේරුණාද වැඩේ? හරිද? ලකුණු 50. ඒ කියන්නේ ලකුණු 100 ප්‍රශ්න පත්‍රයෙන් 50ක් ලියලා ගන්න ඕනි ඉතුරු 50 ඔයාලට දෙනවා අර කැම්පස් වල assignment වගේ. දැන් අපි assignment තාමත් කරනවා සමහර වෙලාවට. ඒ වගේ ඔයාලට ඇගීමක් දෙනවා ඒක කරන්න. මොකක්ද දන්නවද? ලංක සිටියමක් අරගෙන ඒ ලංක සිටියමේ තේරුණාද වැඩේ? ලංක සිටියමක් අරගෙන ඒ ලංක සිටියමේ ස්ථාන 25ක් ස්ථාන කියන්නේ දිස්ත්‍රික්ක. හරිද? නෑ 25ක් ඕනේ නෑ. වැඩිනේ, පවුනේ, කුංචි අයනේ. දිස්ත්‍රික්ක 15ක්. හරි. දිස්ත්‍රික්ක 15ක් 10ක් බෑ. දිස්ත්‍රික්ක 15ක් දෙමළෙන් ලකුණු කරන්න ඕන. දෙමළෙන් දෙමළෙන්. සිංහලෙන් යවන්න එපා දෙමළෙන්. දිස්ත්‍රික්ක 15ක් දෙමළෙන් ලකුණු කරන්න ඕන. දෙමළෙන් ලකුණු කරලා ලබන සතියේ පන්තියට කලින් එවන්න ඕන. ලබන සතියේ පන්තිය ඉවර වෙලා එව්වට ලකුණු නැත. හරිද? මම ඔයාලා එව්වට පස්සේ ඔයාලගේ නම් ලිස්ට් එකේ ලකුණු ටික දා ගන්නවා. ඊළඟට ලියන පේපරේ ලකුණු 50 කීයක් අරගෙනද කියලා මුළු ලකුණු ගාන තමයි ඔයාලට එකතු වෙන්නේ. තේරුණා නේද වැඩේ? තේරුණා හෑන්ඩ් රේස් මාක් එකක් දාන්න ඉක්මනට. අන්තිමට කියන්න එපා අනේ මට තේරුන්නේ නැහැ. ප්‍රශ්නයක් තියෙනවා අත උස්සන්න. ප්‍රශ්නේ තියෙනවා. උමායා මොකද ප්‍රශ්නේ? සර් ඒ කියන්නේ ඔයා ගේම් පත්‍ර ගැනද? ඔව් දැන් කියන්නේ ගේම් ගැන. නෑ සර් දැන් කිව්වේ දැන් සර් මේ අර අපිට දිස්ත්‍රික්ක 10 15ක් ලකුණු කරන්න දෙනවා කියලා සර් ඒක ගේම් පත්‍රයට අදාළ එකක්ද? මෙහෙමයි. දැන් ඔයාලා අදින් දැන් අද හතර ක්ලාස් එක ඉවර වුණාට පස්සේ දැන් හතර ක්ලාස් එක ඉවර වෙනවනේ. හතර ක්ලාස් එක ඉවර වුණාට පස්සේ ඔයාලට කාලය තියෙනවා අද සිකුරාදා. සෙනසුරාදා, ඉරිදා, සඳුදා, අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා වෙනකන් දවස් 6ක් තියෙනවා. ඔය දවස් 6 ඇතුළත සිකුරාදේ උඩ මම ගණන් ගන්නෑ. හරිද? ඔය දවස් 6 ඇතුළත ලංක සිටියමක් අරගෙන ඔය ලංක සිටියමේ දිස්ත්‍රික්ක 15ක් දෙමළෙන් ලකුණු කරන්න ඕන. තේරුණාද? තේරුණා. දෙමළෙන් ඕන ලකුණු කරන්න. දෙමළෙන් අනිත් අයටත් එක කියන්නේ. දෙමළෙන් ලකුණු කරලා ඒකේ ෆොටෝ එකක් ගහලා සර්ට එවන්න ඕන. ඒකේ ලකුණු, ඒ කියන්නේ සර් බලලා කොහොමද පාට කරලා තියෙන්නේ ලස්සනට බලලා මට හිතන ගානක් ලකුණු 50ක් මම දෙනවා. ඒ ලකුණු 50 එකතු කරනවා ඔයාලගේ මේ මාසේ ලියන පේපරේට. තේරුණාද? තේරුණාද ඔක්කොටම? හරිනේ. ලියන පේපරෙන් ලකුණු 50යි අද දුන්න නැගීමෙන් ලකුණු 50යි ඒ දෙක එකතු වෙලා තමයි ලකුණු 100 හැදෙන්නේ. වැඩේ තේරුණා නේද ඔක්කොටම? අන්න ඒක විතර තමයි. තේරුණා නේද උමායා? තේරුණා සර්. හරි. ඒ කියන්නේ මෙහෙමයි. ලකුණු 100න් 100 ගන්න නම් ඇගීම කොහොමද කරන්න වෙනවා? ඒ කොහොමද කිසිම දෙයක්. නැත්තම් ඉතින් ලකුණු 50යි. ලියන පේපරේ 50 50 ගන්න බෑනේ දීපේටවත්. හරිද? ලේසියෙන් ගන්න බෑනේ ඉතින්. පුළුවන් බැරි නෑ. පොඩි තුවක් උසල ලිව්වොත් නම් පුළුවන්. කියන්නේ ඔයාලට පුළුවන් බැරි නෑ. ඉතින් ඒක නිසා ඒ දෙක එකතු වෙනවා. සිකුරාදා වෙන කිසි දෙයක් සිකුරාදා උදේ, ඒ කියන්නේ බ්‍රහස්පතින්දා රෑ 12න් පස්සේ එවන එකකටවත් ලකුණු නැත බිඳුවයි. තේරුණාද? මෙච්චර දවස් ටිකක් දීලා දෙනවා ලස්සනට වැඩේ කරන්න. හරි. ආලෝක මොකද ප්‍රශ්නේ? බඩගිනිද? නැස් සර් මේ මොන දිස්ත්‍රික්ක ටිකද සර් නම් කරන්න ඕනේ? අමන්ට කැමති දිස්ත්‍රික්කයක්. හා එතකොට සර් දෙමළ අකුරු වලින් නේ? ඕ දෙම ලකුණු වලින් විශේෂයෙන් මාතර ලකුණු කරන්න ඕන මොකද මාතර ලකුණු කරේ නැත්නම් ලකුණු 10ක් විශේෂයෙන් කපනවා හා හා අන්න ඒකනේ කවිෂා ප්‍රශ්නයක්ද අහන්න ඉක්මනට සර් මට මේක ගැන නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ ඔව් අහන්න සර් මට තියෙන්නේ අච්චිපොතේ ප්‍රශ්නයක් අච්චිපොතේ ප්‍රශ්නයක් ඉක්මනට අහන්න මොකද ප්‍රශ්නේ
Saya ada yang katakan ada istanai pitat dengan bela kayaknya bagus. Oh, mantan no arti itu pasti. Kita tinggal mau pilihan apa pasti yang pada gila. Mana mereka mana dia? Tepat deka. Oh, kan itu pasti. Mereka itu pasti. Anjir. Mana kian? Hari, kado waktu ini mana message yang terang dulu, manggil kita sebelumnya. Oh, sir. Ah, ini kita pras nih. Oh, sir. Ini mana? Mega mata, manggil kemarin terang dulu, kado waktu ini mana kira? Oke, kita. Oh, sir, aku tamai pras nih. Meten terno na paper kian nih kan? Pit pahal terno nih kan? Password kian nih kan? Hei, tuh tamai dolahin passe, koma password kian nih kan? Jadi, mereka ni sah, mereka time mereka terno na, apit a mehemu pagal punya kerana puluang. Meten terang na puluang, udah ekta kian lah. Teruna ada kavisha. Kavisha teruna ada. Apit otenta udah ekak iyalah ganda pulua. Orno ketamai yuda ganda dien. Hare. Teruna ane dengan agai ini sambandu katlu waktu ini atau usan dah agai ini sambandu. Nenek kata apa? Ah, min sarahan dikman dah. Bada kini dah. Sir, itu orang me. Apit demala. Demal akuran liela, itu a single akuran itu lewat kawan nanti. Kawan nih kawan nih, demal, ekat thaman tak kemati di dia tu. Ekat tiennah last sana tu parta kerapu di dia tu, ekat tiennah puru pili mana tebar thamasa lapuru dende. Tebar nade, ekat thaman nirmana si dia beri ekaran nih, ekat lapuru dia hambe nama di dia tu. Oh, misi ni, ahanda. Sir, nih, misi pa hamal akun kerat taulan nih ane. Thaman kemati nih, mata kisi prasneyak nih. Mam pala waktu dunne ni, kami tu gana. Itu ni ha, ready pura laku kara masanya agne. Hari ni deh, ni sini. Ha, ha. Hari. Itu kalau evi dia ramai. Orang bi bahagia itu laku nu panaha ke evi dia ramai gana. Pulau ngah laki deh. Muka masanya. Barangin ni deh. Eh, barangin ni mana deh? Itu kalau se pala waktu ready kara, ready pura laku nu hamun nani. Nene, pala waktu kara ready pura kara agila. Ready pura laku nu nandin. Nai di mama. Pulau antaran tawa laku nu kapan orang ini. Ada tu. Eh, pilih suku kau makna itu kan awak ni. Distrik kepala, visi paham lakukan kerana apa? Sepilih belakang itu kan awak ni. Ekeni sah, kemati ini dia lakukan kerana lekam yang kerana. Nah, tawa deh ya. Mange WhatsApp nama ini kan? Eh, kira ni kau boru botan dah meten ni. Kalau lakukan adu ngan apa sih? Orang tu, saya ke WhatsApp nama ini grup pegi dia nama. Anti mana hati ya visi nama ini nama ini. Agai ini mewad di tamangge namai trainiai islanding college kira ni baran type kalle mande. Tiap mana ni tu? Terna ane de, nama train ya saha, islanding college kira type kalle mana netta mama dah nene puteh, wala kohe ayatane dega mewah dah nene, iting mama sampun nama kita deh nene ane group pegi dia, no wala ke berak ni saha sama, api macam le berak ni edhi toya ke dewal keran ni, wala ke prati pala khadan de, thapan dia khadan doa ni saha, hari ni de, api pala, tuh meni baca ni, orang agai mak kira dia, ni agai mak kian deh pak kiu benai kira. Tunggu ni baca ni lagi agan kolamb. Tunggu ni baca ni lagi agan kolamb. Mang agai mana sambandu message ka group per type kalau dah na kolamb. Message ka type kerana kita lagi ane mangu komisar type kerana. Kianna dimal agai mana meh meh kat sini na umah ya. Muka perasni. Sir, mai mata signal nanti elas sir. Palavini mai wacanya agan beri unas sir. Palavini wacanya muka deh. Palavini wacanya busa ya. Dewani wacanya bus ni awak tumpel. Hari sir, thank you. Tumpeni wacanya kolam ber. Tumpeni wacanya kolam ber. Hatarani wacanya malli. Ikan keramu. Hatarani wacanya malli. Hatarawini wacanaya malli. Hatarawini wacanaya malli. Hatarawini wacanaya malli. Ilanga wacanaya trikuna malaya. Muka daloka. Ah, hundai 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 hundai. Hari putih hari. DPA ke pain na ni tu, DPA ke mana pain na dia ni dah lalui ni kat dia tu.
Are. Trikunamalaya. DP එක පෙන්නත් ඔයාලා save කරා නම් විතරයි සර්ගේ DP එක පෙන්වන්නේ. ඒ කියන්නේ සර් save කරා නම් විතරයි අපේ academy එක save කරොත් විතරයි DP එක පෙන්වන්නේ. ඒකයි. හරි. ත්‍රිකුණාමලය ඊළඟ වචනය මහත්තයා 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 ඊළඟ වචනය නිවේදනය සහසි විදුලිය නැද්ද නෑ සර් අයියෝ කඩවලේ ඇයි විදුලිය නැත්තේ හැමදාම එතකොට මේ ටයිම් එකට විදුලිය යනවද නෑ සර් ඊයේ ගියේ 8:00 8 අද 6ට ගියා සර් ඒකනේ ඔයා පේරාදෙනී නේද නෑ සර් මහනුවර උදරටම හිටියේ නේ උදරටම හිටියේ හරි ලියාගන්න ලියාගන්න නිවේදනය සපායා මොකෝ අතරි දෙනවද සපායා අප අතර අතරි දෙනවද නෑ සර් ඈ මම බැලුවා අත ගසන නිසා හරි හරි සපායා හරි හරි ඊළඟ වචනේ ලියාගන්න අහන්න අපත් හොඳයි වැඩ කරනවා ඔය වගේම තමයි අහන්න මොකක්ද නෙමෙයි අහන්න 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 ඊළඟ වචනේ ලියාගන්න පිටත් වෙයි ගොඩක් කට්ටියට කරන්ට් එක නැති ප්‍රශ්නේ තියෙනවා මාර ප්‍රශ්නයක් කියලා තියෙන දැන් ඉස්සරහට තාම නාවේ ඉඳන්නේ දැන් පැය 7:30ක් කපනවා මං ඉඳන් විදුලිය පිටත් වෙයි ඉතින් ඔයාලගේ ජනාධිපති මාමගේ වැඩ තමයි ඉතින් ඔව් ඉතින් ආ පිටත් වෙයි ගොඩක් අය කරන්ට් එක නැහැ නේද පිටත් වෙයි අපිට නම් එක දවසක් කරන්ට් එක කපන්න අපිට නම් එක දවසක් කරන්ට් එක ගියන ඇත්ත කතාව අපිට එක දවසක් කරන්ට් එක ගියා ඉතින් මේ අපිට එහෙම විදුලිය කපන්නේ නැහැ ඇයි දන්නවද ඇයි දන්නවද හේතුව බෝටාබේ රාජපක්ෂ කියලා කියන්නේ චමල් රාජපක්ෂගේ මල්ලි අයියාගේ ගෙදරට කවදාවත් කරන්ට් එක කපයිද ආ ඒ කියන්නේ මගේ ගෙදරට චමල් රාජපක්ෂගේ ගෙදරට කවදාවත් කරන්ට් එක කපයිද කවදාවත් කරන්ට් එක කපන්නේ නැහැ ඒ කියන්නේ තමයි කියන්නේ දැන් ඔයාලට මම බලන්නම් ඉදිරියට කරන්ට් එක ප්‍රශ්නයක් ආවොත් මම මල්ලිට කියලා වැඩේ කරලා දෙන්නම් කොහොම හරි 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 අපි බලමු ඊළඟට යාපනය ඊළඟ වචනේ යාපනය වැඩ කරන් කරන්ට් එක නැතුව පොඩි තුවක් උස ඉගෙන ගත්තේ කරන්ට් එක නැතුව ලාම්පුව එළියේ ගිය ආත්මේ හරිද මේ ආත්මේ නෙමෙයි ආ මිසිනි ඉතිපන්දමෙන්ද ඉගෙන ගන්නෙ ආ කරන්ට් එක නැහැ නේද කරන්ට් නැහැ සර් කී ඉඳන් වගේ කරන්ට් එක වාර්ට් නැත්තේ හයට ගියේ උද්දෙත් ගියා ඒ කියන්නේ පැය කීයක් ඔයාලා කරන්ට් එක කපනවද උදේට 3 8 ඉඳලා එක වෙනක් වුණොයි රාට නම් කීය වෙනකන් දන්නේ හරි මම අපේ මල්ලිට කියන්නම් බලන්න පොඩ්ඩක් ඔයාලට ආ ප්‍රදේශිකෝද මල්ලිට කියලා මම අවස්ථාවක් ලබා දෙන්න හරි කවන්නේ කවන්නේ හරි හරි මම කරන් යාපණය මල්ලි කවදාවත් අයියලා ගෙදර කරන්ට් එක කපන්නේ හරි ඊළඟ වචනේ ලියාගන්න හරි අවබෝධෙන් පෙරවරු මොනගීමක් පෙරවරු පෙරවරු ලකිරවා පීටර් කොලෙජ් කියන්නේ කොහෙද සර් පීටර් කොලෙජ් කියන්නේ එන් පීටර්ස් කොලෙජ් එක සර් එන්ද ඌ මොන දිස්ත්‍රික් එකද සර් උඩුගම්බලත් එකක් තියෙනවා කොළඹත් එකක් තියෙනවා සර් ඒක තමයි ඔයා යන්නේ මං යන්නේ උඩුගම්පලකට සර් උඩුගම්පලකට නේ එතකොට බස් නැහිර බලාද නේද ඔව් සර් හරි
ඊළඟට ඊළඟ වචනය පස්වරු සර් මට තුන කියන්නකෝ ආ මොකද්ද තුනකේ ආක්ලා ඇයි ආපහු කියන්න එපාද ආක්ලා තුන කියලාද කියන්න ඕන ආයෙනම් මම වට තුන කියලා කතා කරනවා රෝෂිනි තුන්වෙනි වචනේ කියන්න කොළඹ කොළඹ අක්ල ලියා ගන්න පුතේ ලියා ගත්ත නම් මට මාක් එකක් දෙන්න ලිව්වා කියලා මැසේජ් එකක් තියන්න ලිව්වා කියලා තුන්වෙනි වචනේ කොළඹ හරි පස්වරු ඒව නේද ඊළඟ වචනේ වේලාව 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 වචන කීයද මට වචන කීයද කියලා කියන්න වචන කීයද කියලා කියන්න සහස්සි වචන කීයද 10 13ක් දීලා තියෙනවා සර් 13ක් දීලා තියෙනවා හරි ඔන්න ඕකත් තුන්වෙනි සතියේ ලියන පේපරේට එකතු කරන එකකින් ලකුණක් හරිද එතකොට සිතියම් ප්‍රශ්නෙට ලකුණු 30යි මේ ප්‍රශ්නෙට ප්‍රශ්න 20ක් දෙනවා එතෙන්ට 20යි එතකොට හරි එතකොට ඕකෙත් කරලා ෆොටෝ එවන්න ඕන කියලා දැන් තමන්ට තේරුණාද තේරුණානේ අන්තිමට අනේ නාහෙන් අඩන්න එපා ලකුණු අඩුයි කියලා හරිද මම දන්නවනේ අනේ සර් කරන්ට් එකක් නැහැ නිසා අපිට ඔහොම කරන්න එපා සර් කරන්ට් එක නැති වුන නිසා අපිට ලියන්න බැරි වුණා සර් පොතු කනවායි හරි ඔහොම තමයි කියන්නේ ඔහොම තමයි ඉතින් දැන් ලකුණු අඩු වුණොත් මට නිදහසට කාරණා කියන්න ඕන මම දන්නවා ඔක්කොමල කියන්නේ කරන්ට් එක යකුව නිසා ඒක තමයි කියන්නේ මම දන්නවා අනිවාර්යෙන් කියන්නේ ඒක කියලා හරි 14 වෙනි වචනේ ලියාගන්න කී ආ කියවන්න කියලා කිව්වා නේද ඊළඟ වචනේ ලියාගන්න ඊළඟ වචනේ ලියාගන්න මාතර ගැඹිරත්වෙන් ලියන්න ඕන ඒක වෙන පාඩකින් ලියුවත් හොඳයි මාතර වෙන පාඩකින් ලියන්න ඕනේ වචනය ඔව් කියන්න කවීෂා සර් මට මේ සිග්නල් නැති නිසා මාව ලියුණා සර් මම 10 වෙනි ප්‍රශ්න වෙනකන් හිටියා සර් 11 වෙනි ප්‍රශ්න දැන් කියනවාද අපා හරි 11 වෙනි ප්‍රශ්න ගන්න කියන්නම් අපි ප්‍රශ්න 20ම ලියාගත්තා තේරුණාද හා සර් හරි හරි මට ප්‍රශ්න 20ක් වුණාට පස්සේ අත උස්සන කට්ටිය හොඳද ප්‍රශ්න 20ක් වුණාම ඊළඟ ප්‍රශ්නය මඩ කලපුව පොත බලලා ලියන ප්‍රශ්නයක් නේ මම අවස්ථාව දෙනවා ඉතින් මේකෙන් වැඩිම ලකුණු ගන්න බලන්න. ඒක ලියන ප්‍රශ්නේ තර අඩු වුණත් කමක් නැහැ නේ ලකුණු දිනවනේ. මඩ කලපුව. ඊළඟට රත්නපුරය. රත්නපුරය රත්නදීප ජන්ම භූමි ලස්සන සින්දුවක් තියනා නේද? ඒකනේ. රත්නපුරය සරට සින්දු කියන්න බෑ ඉතින් බොරුවට hina වෙන්න එපා ඉතින්. රත්නපුරය ලකිර අවස්ථාව වුණ සිංදුව කියන්න සරිගම අල්ලන වලස්සනට හරිද රත්නපුරය හරි ඊළඟට බදුල්ල 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 ඊළඟ වචනය දැන් 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 දයන්නයි ඇද ඇදයයි නයන්නයි හල් කිරීමයි දැන් වචන කීයද ලකිර 20යි සර් වචන 20ද වචන 20ද 20ද වචන 20ක් වුණේ නෑ නේද සහසි වචන කීයද 18යි සර් 18යි මොකෝ ලකිර හා රත්නදීප ජන්මභූමි කිව්ව පාර ප්‍රශ්නයක් නේද හරි ලියාගෙන 19 වෙනි වචනේ ගාල්ල ගාල්ල ගාල්ල
අභිමානෙන් ලියන්න ඕන අපේ අසල්වාසී නගරය වෙන පාටකින් ලිව්වොත් හොඳයි. ගාල්ල මාතර කියන එක නම් ලියලා හයිලයිට් කරන්න ඕන හොඳද? පොඩිතුවක් උසගේ නගරය වරහන් ඇතුලේ. හරි? ගාල්ල අන්තිම වචනය පොත්ත. ඔන්න පිට එකක් දුන්නා. පොත්ත. ආ හොඳයි නින්සර. පොත්ත. ඔන්න හරි. පොත්ත. හරි. වචන 20යි නේද? වචන 20යි නේද? හරි. එතකොට ඔන්න එක ප්‍රශ්නයක්. හරි පුතේ. හොඳට අහගන්න. දැන් හොඳට අහගන්න. දැන් ඔයාලට මේ මාසේ මාර්තු මාසේ පළවෙනි සතිය අදින් ඉවරයි. දෙවැනි සතිය, තුන්වැනි සතිය, හතරවැනි සතිය. තව සති තුනක් තියෙනවා. ඔය සති තුනේ තුන්වැනි සතියේ අපි පවත්වනවා පේපර් එකක්. ඒකේ ලකුණු ගන්න මම කියන්නේ කීයෙන් දෙනවද කියලා. ඇගීම් දෙකක් ඔන්න දැන් දීලා තියෙන්නේ. එක ඇගීමක් ලංක සිටියමක දිස්ත්‍රික්ක පාලව ලකුණු කරලා සර්ට් එවන්න ඕනේ. එතෙන්ට ලකුණු හම්බෙනවා. ඊළඟට ඔන්න දැන් තව ඇගීමක් දුන්නා. ඕකට ලකුණු 20ක් හම්බෙනවා පේපර් එකට. එතකොට අපිට ඇගීම් වලින් ලකුණු ගන්න පුළුවන් ලස්සන ලකුණු ප්‍රමාණයක්. ඉතින් පේපර් එකේ ලකුණු සාමාන්‍යයෙන් අඩු වෙන්නත් පුළුවන් වැඩි වෙන්නත් පුළුවන්. ඒක තමන්ගේ ලියන ප්‍රමාණය මත. ඉතින් ඔය ඇගීම් දෙකටම කාලය දීලා තියෙන්නේ අද සිකුරාදා. ලබන සතියේ බ්‍රහස්පතින්දා රෑ 12න් පස්සේ වෙන කිසි දෙයක් මම බාරගන්නේ නැහැ. තේරුණා නේද? ඉතින් පේපරේ වැඩිම ලකුණු වලට යන්න නම් ඉතින් ඔය ඇගීම් ලකුණු අත්‍යවශ්‍යයි. ඉතින් ඒක නිසා වැඩ කරන්න වැඩ කරොත් රිසල්ට්ස් පියේවි. අද පන්තිර සම්බන්ධ නොවුණු යාළුවන්ටත් කියන්න මෙහෙම ප්‍රශ්නයක් දුන්නා ඇගීමක් දුන්න එහෙම කියලා අනිවාර්යෙන් කරන්න. ෆොටෝ එක එවද්දී පැහැදිලි වෙවන්න ඕන. අකුරු වැරදුනත් ලකුණු නැහැ. හොඳද? අකුරු වැරදුනත් ලකුණු නැත. පිළිවෙල තියෙන්න ඕන, පිරිසුදුකම තියෙන්න ඕන. එවද්දී තමන්ගේ නම, ඊළඟට ශ්‍රේණිය සහ ආයතනය අනිවාර්යෙන් මෙවන්න. නිම්සර කියන්න. සර් එතකොට දැන් මේ අපිට දුන්න වචන ටිකත් ෆොටෝ ගාලේ වන්න ඕනද? ඔව්, ඒකත් ඇගීමක්. ඒ කියන්නේ ඇගීමක් ඉද කියලා දුන්නේ. හරි. තව ප්‍රශ්න තියෙන අය අහන්න ඉක්මනට. ඩීසල් නැති ප්‍රශ්නය ඒව මේව නෙවෙයි. මේක සම්බන්ධව ප්‍රශ්නයක් අහන්න බලන්න. ශ්‍රීමාල් අහන්න. සර් මට ඇවිල්ලා තියෙන්නේ ප්‍රශ්න 19යි එකක්. ප්‍රශ්න 19යි. ඒක මාර ප්‍රශ්න. හරි. සහස්වි ඉක්මනට පළවෙනි වචනේ ඉඳන් කියාගෙන යන්න. විනාඩි 3යි තියෙන ඉක්මන් කරන්න. ඔන්න බස්සය. බස්සේ බස්සය. ඉන්න ඉන්න. අනිත් අය චෙක් කරගන්න. නැත්නම් ලකුණු 20ක් අපතේ ගියා හා සමානයි. හොඳද? ඔන්න මම අවස්ථාව දුන්නා. ලකුණු 20ක් හෙමින් කියන්න සහස්වි චෙක් කරගන්න. සර් කිව්වට පස්සේ කියන්න. හරි කියන්න ඉක්මනට. බස්සය. හරි. බස් නැවතුම්පල. බස් නැවතුම්පල. කොළඹ. කොළඹ. මල්ලි මොකද පල්ලිය නාමලය තුන්වෙනි හතරවෙනි වචනේ මල්ලි පහ ත්‍රිකුණාමලය ත්‍රිකුණාමලය අන්න එහෙම කියන සහස්වි හය මහත්තයා හය මහත්තයා ඔව් හය මහත්තයා හත නිවේදනය හත නිවේදනය හත නිවේදනය ඔව් අහන්න අට අහන්න අට අහන්න පිටත් වෙයි 9 පිටත් වෙයි 10 යාපනය 10 යාපනය යන්න නම් බෑ මේ දවස්වල කොරෝනා 10 යාපනය 11 11 පෙරවරු ආ 11 පෙරවරු කවි කියලා ගන්න ඉක්මනට 11 පෙරවරු 12 පස්වරු 12 පස්වරු 13 වේලාව 13 වේලාව 14 මාතර 14 මාතර 15 මඩකලපුව 15 මඩකලපුව 16 රත්නපුර 16 රත්නපුරය 17 බදුල්ල 17 බදුල්ල 18 දැන් 18 දැන් ගාල්ල 19 19 ගාල්ල 20 පොත 20 පොත හරි මෙහෙමයි ඕක ලියාගන්න සහසි ක්ලාස් එකේ ඉවරන ගම මට ඔය වචන 20 ෆොටෝ එකක් එවන්න අනිවාර්යෙන් උත්තරත් එක්ක නෙමෙයි නිකන් එවන්න හොඳද නිකන් එවන්න මොකක් හරි ලියාගන්න බැරි වෙච්ච දරුවෝ ඉන්නවා නම් සර්ට මැසේජ් එකක් දාන්න සර් ඇගීමේ ප්‍රශ්න ටික එවන්න කියලා සර් එවන්නම් ඉඳ තියෙන වෙලාව අනිවාර්යෙන්ම හරි එහෙනම් අද අපි පන්ති නතර කරමු වඩක්කම් මායිමෝවන් මුන් මණිහල් තුනේ පෙරුවන් සරණයි අදුත්ත වාරම් මීන්ඩුම් සන්දිප්පෝ සරි